අයිබෝවන් දුවේ පුතේ, අද මම සාකච්ඡා කරන්නේ හත ශ්‍රේණියේ අපේ දුවල පුතාලත් සමග කීර්තිමත් රජවරු කියන පාඩමේ දෙවනි කොටස. අද මම බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ, අනුරාධපුර යුගයේ පාලන සංවිධානය පිළිබඳව සාකච්ඡා කරන්න. එන අද මගේ මාතෘකාව මොකක්ද? අපේ මේ දරුවොත් එක්ක සාකච්ඡා කරන අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලන සංවිධානය. දුවේ පුතේ, අනුරාධපුරය කියන ලංකාවේ පළමු රාජධානිය. අනුරාධපුරයේ රාජ්‍ය පාලන සංවිධානය ගැන අපි කතා කරනකොට අපේ රජවරු ඉතා සංවිධානාත්මකව පාලන සංවිධානය සකස් කරගත් බවට අපට හමුවෙන සාධකයන්ගෙන් පැහැදිලි වෙනවා. ඒ අනුව අනුරාධපුරයේ පාලන සංවිධානය ගත්තාම ප්‍රධාන වශයෙන් පාලන සංවිධානය කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි පුතේ, එක මධ්‍ය පාලනය, දෙක ප්‍රාදේශීය පාලන. එහෙනම් අනුරාධපුර යුගයේ පාලන කටයුතු වඩා විධිමත්ව පවත්වාගෙන යාමට මෙරට රජවරු පාලන සංවිධානය කොටස් දෙකකින් සකස් කරගත්තා. ඒ තමයි මධ්‍ය පාලනය සහ ප්‍රාදේශීය පාලන. මධ්‍ය පාලනය සහ ප්‍රාදේශීය පාලන. මධ්‍ය පාලන පුතා දන්නව, රජ කියන වචනේ අර්ථය සතුටු කරන රජෙකු රණු විසිරී ගිය බලය එකෙකු වතා ඓක්‍යරාශී වුණාම ගොඩනැගෙන රජ තායි. විසිරිච්ච බලය එක අයෙකු වතා එකතු වෙනවට කියන බලය සංකේමන ගත කරනවා, බලය මධ්‍යගත වීමක්. එතකොට රටේ ප්‍රධාන නායකත්වය ඔබවන්නේ රජතුමා. මධ්‍ය පාලනයේ ප්‍රධානිය තමයි රජතුමා. එහෙනම් මේ රට පාලන සංවිධානයේ ප්‍රධානිය තමයි රජතුමා. අනුරාධපුර රාජධානි සමයේ පාලන කටයුතු මෞර්ය පෙළපත සහ ලම්බකර්ණ පෙළපත වරින් වර ලබා ගන්න. එහෙනම් අනුරාධපුර සමයේ රාජ්‍ය උරුමය ලැබුණේ මෞර්ය පෙළපතට සහ ලම්බකර්ණ පෙළපතට. ඇත්තටම මම කලින් කොටසේ පාඩම් කිව්වා ලම්බකර්ණ වෘත්ති කියන්නේ උරුමයක් හදාගත්තා. නියමුවක් කාලය තමයි මෞර්ය. නමුත් වසභරගේ සිට ලම්බකර්ණ වංශිකයන්ට මෙරට සියතුරු උරුමයි. එතකොට දැන් ගන්නවා මෙරට පාලන කටයුතු වල ප්‍රධානම එකකේ මධ්‍ය පාලනය. මධ්‍ය පාලනයේ ප්‍රධානිය තමයි රජතුමා. අපි බලමු මේ රාජ්‍යත්වය ලැබුණේ කොහොමද කියලා. රාජ්‍යත්වය ලැබීමේ ක්‍රම දෙකක් තියෙනවා. එතන රාජ්‍යත්වය ආකාර දෙකකට ලැබුණා. එකක් තමයි පියාගෙන් පසු පුතාට රාජ්‍යත්වය උරුමයි. එක පළමු ක්‍රමය තමයි පියාගෙන් පස්සේ, පියා මහරජුගෙන් පස්සේ ඔහුගේ පුතාට රජකම හිමිවීම. බොහෝට එඩුමාල් පුතා තමයි රජකම හිමිවීම. එහෙනම් රාජ්‍යත්වය ලැබීමේ පළමු ස්වරූපය මොකක්ද? පියාගෙන් පසු පුතාට රාජ්‍යත්වය උරුමයි. මම උදාහරණයක් කිව්වොත් පණ්ඩුකාභය රජුගෙන් පස්සේ රජකම උරුම වුණේ මුටසී. තව උදාහරණයක්, මුටසීව රජුගෙන් පස්සේ රජකම උරුම වුණේ ආගේ පුතා දේවානම් පියකිසි. මේ පාඩම ලැබු උදාහරණය ගමුකෝ. දෙවන දකුණ රජුගෙන් පස්සේ රජ වෙන්න යන වැඩිමහල් පුතා
නම වන අබ්බෝ. එහෙනම් ඔන්න දැන් අපි දන්නවා රජකම ලැබීමේ සම්ප්‍රදායක් තමයි පියාගෙන් පසු පුතාට රාජ්‍යත්වය උරුමයි. හොඳයි. දෙවනි සම්ප්‍රදාය මොකක්ද? දෙවනි සම්ප්‍රදාය තමයි දුවේ පුතේ සහෝදරයාගේ සහෝදරයාට කියන්නේ වැඩිමහල් සහෝදරයාගේ බාල සහෝදරයාට වැඩකම උරුමයි. වැඩිමහල් සහෝදරයාගේ බාල සහෝදරයාට වැඩකම උරුමයි. අපි උදාහරණයක් ගත්තොත් සද්ධාතිස්ස රජුට වැඩකම ලැබෙන දුටුගැමුණුගෙන් පසු දුටුගැමුණු වැඩිගෙන් පසු සද්ධාතිස්ස රජුනි ඒ වගේම නවරණ අග්බෝවෙන් පස්සේ පළවන සේන රජුනි දැන් බලන්න පුළුවන් ගැරුවට පුතෙක් හිටියද සාලිය. ඒ සාලිය රජකම නොදුන්නේ ඇයි? සාලියට රජකම නොලැබුණේ ඔහු කණ්ඩාර කුලේ අශෝකමාලා විවාහ කරගත් නිසා. රාජ්‍යත්ව ලබනකොට රජෙක උගුණ පාරිශුද්ධ වෙන්න ඕනේ. සම කුලේ විවාහයක් වෙන්න ඕනේ. නමුත් අශෝකමාලා කණ්ඩාර කුලේ ස්ත්‍රියක් නිසා සාලිය රජකම හෙළි වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි ගන්නවා දුවේකේ රජකම ලැබීමේ සම්ප්‍රදායන් දෙක තමයි පියාගෙන් පසු පුතාට රාජ්‍යත්වය උරුම වීම, එහෙම නැත්නම් වැඩිමහල් සහෝදරයාගෙන් පස්සේ බාල සහෝදරයාට රජකම උරුම වීම. අර පියාගෙන් පසු පුතාට රජකම උරුම වෙනකොට නිතරම උරුම වුණේ අගබිස වගේ පුතාට. නිතරම උරුම වුණේ අගබිස වගේ පුතාට තමයි පියාගෙන් පසු පුතාට රාජ්‍ය තුරුම වෙනකොට නිතරම උන්නේ ලැබුණේ පුතේ කාටද? අගබිස වගේ පුතා. දැන් අපි ගන්නවා එහෙනම් රාජ්‍යත්ව ලැබෙන්නේ කියන කොහොමද කියන කාරණා. පියාගෙන් පසු පුතාට වැඩිමහල් සහෝදරයාගෙන් පසු බාල සහෝදරයා. ඉතින් මෙන්න මේ ආකාරයට රාජ්‍යත්වය ලැබෙනවා. මීලක බලමු රජු සතු කාර්යයන් මොනවද? රාජපාලනයේදී රජු සතු කාර්යයන් මොනවද? මොනවද රජුට පැවරිච්ච ප්‍රධාන වගකීම් කාර්යයන් මොනවද කියලා බලමු. මෙන්න රජු සතු කාර්යයන් මොනවද? රටේ නීති හා සමය පවත්වාගෙන යන එක රටේ නීති හා සමය පවත්වාගෙන යන දෙක බාහිර හා අභ්‍යන්තර සතුරු උරුමුළු වලින් රට ආරක්ෂා කිරීම බාහිර හා අභ්‍යන්තර සතුරු උරුමුළු වලින් රට ආරක්ෂා කිරීම තුන මධ්‍ය පාලනයට සහ ප්‍රාදේශීය පාලනයට අවශ්‍ය නිලධාරී පත්කිරීම රාජ්‍ය සභා නිලධාරී පත්කිරීම ප්‍රාදේශීය නායකයන් පත්කිරීම හතර රටේ ආර්ථික කටයුතු මෙහෙයවීම හැතිරවීම සහ අයබදු පැනවීම ඒ වගේම අධිකරණ කටයුතු මෙහෙයවි. ඔය තමයි රජු සතු කාර්යයන්. පාලන කටයුතු වලදී රජු සතු කාර්යයන් නැවත කිව්වොත් එක රටේ නීති හා සාමය පවත්වාගෙන යාම දෙක බාහිර අභ්‍යන්තර සතු රෝදුරු වලින් රට ආරක්ෂා කර ගැනීම තුන මධ්‍ය පාලනයට හා ප්‍රාදේශීය පාලනයට අවශ්‍ය නිලධාරීන් පත් කිරීම හතර රටේ ආර්ථික කටයුතු හැසිරවීම හා අයබදු පැනවීම පහ අධිකරණ කටයුතු මෙහෙයවීම. ඔය තමයි රජු සතු ප්‍රධාන කාර්යයන් පාලනය සම්බන්ධ. හොඳයි. දැන් අපි දන්නවා එතකොට රාජ්‍යත්වය ලැබුණේ කොහමද? රජු සතු වර්ගයේ මොනවද කියලා දුවේ පුතේ. අපිට කතා කරලා රජු සතු කාර්ය
පළමුවෙනිලාට රජවරු ජනතාවේ ඉදිරියේ පෙනී සිටි ස්වරූපය. පුදු නිරත රජතුමාට අවශ්‍ය වුණා තම සාමාන්‍ය ජනතාවට වඩා ඉහළින් ඉන්න බව පෙන්වන්න, බලමක් ඉන්න බව පෙන්වන්න. ඒ නිසා මෙරට බොහෝ රජවරු විවිධ ධර්මව නාම භාවිතා කළා. මෙරට විවිධ රජවරු විවිධ ධර්මව නාම භාවිතා කළා. තමන්ගේ නාමයේ ඉදිරියට ධර්මව නාම භාවිතා කළා. එකක් තමයි පුතේ දේවානම්පිය. දේවානම්පිය කියන්නේ දෙවියන්ට ප්‍රිය වූ මේ අපට මෞර්ය අශෝක රජුගෙන් ලැබිච්ච දෙයක්. දේවානම්පිය මෙරට රජවරු බොහෝ දෙනෙක් භාවිතා කළ ගෞරව නාමයක් තමයි දුවේ දේවානම්පිය කියන ගෞරව නාම. ඊට අමතරව කූට කාරණාවේ රජතුමා භාවිතා කළා නාය ඉසේල කියලා. නාගරා ඊශ්වර දෙවියෝ කියලා. සමහර රජවරු සීසල බෝ රජුගේ නාමය භාවිතා කළා ගෞරව නාමයක් හැටියට. දෙවන සේන රජතුමා තමන්ව හඳුන්වාගත්තේ සිරිසල බොරු මපුරු මුකා දෙවන සේන. මපුරු මුකා කියන්නේ මහරජ කියන තනතුරට කියන තවත් නම මපුරු මුකා. එහෙම පැහැදිලි ආදරණීය දුවෙක්ටේ මෙරට රජවරු ගෞරවනා භාවිතා කළා. ඒ රට හොඳම උදාහරණ තමයි දේවානම් පිය කියන ගෞරව නාමය, නාර ඉසර කියන නාමය, සිරිසඟ ඕ කියන නාමය. දැන් ඉතින් ඔන්න මධ්‍ය පාලනයේ ප්‍රධානිය රජතුමා. හැබැයි රජුට පාලන කටයුතු කරගෙන යනකොට ඔහු රාජ සභාවක සහය ලබා ගත නැතුව තනියම රටගෙන යන අමාරුයි. එනම් කවුද මධ්‍ය පාලනයේදී රජුට සහය වෙච්ච නිලධාරී? බලමු කවුද. එක්කෙනෙක් තමයි යුවරාජ. යුවරාජ කියන්නේ අනාගත රජතුමා. අනුරාධපුර අවසන් සමයේ වෙනකොට පුතේ යුවරාජ කියන තනතුර වෙනුවට එන්නේ මාපා කියන තනතුර. මාපා කියන්නේ මහාධිපාද කියන තනතුර. එනම් මාපා නුවත් මහාධිපාද කියන්නේ අනාගත රජු. එනම් යුවරාජ යනු අනාගත රජුය. එලෙසින්ම මාපා යනු අනාගත රජුය. යුවරාජ නාමය වෙනුවට අනුරාධපුර අවසන් සාමයේ භාවිතා කළ නාමය තමයි මාපා හෙවත් මහාධිපාද කියන තනතුර දරුවා. ඊළඟට ආපිපාද ආපිපාද ප්‍රාදේශීය පාලනය වෙනවා. මේක අමතරව බටදානික බාහුලාගානික මහාපත මහනති සේනාපති සේනාපති මහලේකක රාජකීය ලේකම්වරයා. සමහර මූලාස්තවල රාජකීය ලේකම්ට මහරජා කියලා කියනවා. ඊළඟට අසිංහාහක රාජකීය කඩිනම්නා, චත්‍රජාහක රාජකීය චත්‍රය නම්නා, තයිග රූපාදීක කාසි අටුගැති මාංච ප්‍රධානී, නටාදේක නාට්‍යාංච ප්‍රධානී. මේ රටවල තවින් ඔහුට අධ්‍යක්ෂකවරු කීපද දෙකිනවා. උදාහරණ ගත්තොත් අස අදේක. අස අදේක කියන්නේ ආශ්‍ර අංශයේ බහර ප්‍රධානි. අති අදේක රාජකීය ඇතුන් අංශයේ බහර ප්‍රධානි. මේ ආකාරයට දුවේ පුතේ රජවරු සතුව ඉන්නවා නිලධාරී රැස. රජවරු සතු ඉන්නවා නිලධාරී රැසක්. මමක කතා කරමු නිලධාරී. බලන්න යුවරජ නාගත රජ ආදිපාද ආදිපාදවරයා හෙවත් ඈපා භාණ්ඩාගාරික බඩගාරික මා පමම කිව්වනේ.
යුවළද තනතුර වෙනුවට ආපු තනතුර මාතා අනාගත රජු සේනාපති එවත් ක්ෂණපති හමුදා ප්‍රධානී මහලේන මහලේස්ස අසිද්ධාන රාජකීය කඩුව දරන්නා චත්තාර්ගාමක රාජකීය ඡත්‍රය දරන්නා ආදී වශයෙන් පුතේ අපට මේ රාජමණ්ඩල දාරු දක්වට ඔය අපි කතා කළේ දුවේ අනුරාධපුරයේ රාජධානි සමයේ මධ්‍ය පාලනය භාර ප්‍රදාන අනුරාධපුර මුල් සමයේ රජු මියගියාම යුවරජ මහරජ වෙනවා ඈපා යුවරජ වේ ඔන්න මුල්ම කාලේ මහරජු මියගියාම යුවරජ මහරජ වෙනවා ඈපා යුවරජ වෙනවා අයුතින් කෙනේ ඈපා කමට පත් අනුරාධපුර අවසන් සමයේ වෙනකොට මේක වෙනසක් සිද්ධ වෙනවා ඒ තමයි අර ජීවලද නාමයේ වෙනුවට මාපා තනතුර එනවා මහරජ විය ගියාම මාපාවවත් මහාදිපාද මහරජ බවට පත් වෙනවා ඈපාවවත් ආදිපාද මහාපා බවට පත් වෙනවා අලුතින් කෙනෙක් ඈපා බවට පත් වෙනවා සේලිත් කියන ඔපෙන්නේ මෙහෙම දාගෙන ඉඳලා මේ තමයි ඈපා මාපා සිරිනින්ද පස්වර ඈපා මාපා සිරිනින්ද පස්වර හොඳයි එහෙනම් කතා කළේ මාධ්‍ය පාලනය පිළිබඳ අපි දැන් බලමු යුත්තේ රාජෝෂීය පාලනය පිළිබඳ අනුරාධපුර රාජධානි සමයේ මාධ්‍ය පාලනය ක්‍රමවත්ව ගෙනියන්නටයි රාජෝෂීය පාලනය නිර්මාණය කළේ ප්‍රාදේශීය පාලනයේ යටතේ පාලනයේ රසක් ක්‍රියාත්මක වුණා. ඒ පළමු එක තමයි අනුරාධපුර නගරයේ ආර්ථ ප්‍රදේශ පහසුවෙන් පාලනය කරන්නට ප්‍රදේශ හතරකට බෙදුවා. ඔක පොත්පත්වල තියෙන්නේ උත්තර පස්ස, දකුණ පස්ස, පාචීන පස්ස, පශ්චිම මේ කුඩා පාලනයේ භාවය ඉරණියට කිව්වා පාස්ලාද්දා කියලා. එහෙනම් ඔන්න ප්‍රාදේශීය පාලනය යටතේ හිටපු ඒ නිලධාරිය තමයි කවුද හිටියේ පාස්ලාද්දා. මේ තරකව රතනමින් යුත් කුඩා පාලනයකයක් තිබුණා. රතනමින් හඳුන්වපු කුඩා පාලනයකයක් තිබුණා. ඒ නිලධාරිය තමයි රතලාද්දා. රතලාද්දා කුඩා මහාර්මයේ ක්‍රියාදම ගමපාලනය කළා. ගමික ග්‍රාමික නැත්තා ගම්ලත්තා විසි. ගමික ග්‍රාමික ගම්ලත්තා විසි. පුරාණ ලංකාවේ ගම්මාන නිර්මාණය වුණා තමක රැකියාවන්ට අනුව වෘත්තීන්ට අනුව ගම්මාන නිර්මාණය වුණා. උදාහරණ ගත්තොත් ගෝවීන්ගේ ගමට කිව්වේ කසීකාරගා, මැටි භාණ්ඩ හදන අය ගම කුම්භකාරගා, දීවරයෝගේ ගම කේවට්ටගා, ඔය ආදී වශයෙන් වඩුවන්ගේ ගම වඩ්ඩකී ගම ආදී වශයෙන් රැකියාවන්ට අනුව කර්මාන්තයන්ට අනුව ගම්මාලා වෙන් වෙන්න පුතේ නිර්මාණය වුණා. ඒකට ගම පාලනය කළේ ගමික ගම්ලද්දා කියනවා, ග්‍රාමික කියනවා, ග්‍රාම බෝධක කියලා කියනවා දරුවනේ. ග්‍රාම බෝධක කියලා කියනවා. ඔන්න දැන් අපි මධ්‍ය පාලනය සහ අපි ඉගෙන ගත්ත පුතේ ප්‍රාදේශීය පාලනය පිළිබඳ. දැන් අපි බලමු දුවේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ සමාජ සුභසාධනය සිද්ධ වුණේ කොහොමද කියලා. ඔන්න අපි දැන් බලමු මෙරට රජවරුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ සමාජ සුභසාධනය ගැනදී. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කොට රජවරු පහත සඳහන් මෙන මේ කරුණු පිළිබඳව අවධානය යොමු කළා. එක රටේ ආරක්ෂාව සැලසීම පිළිබඳ, දෙක නීති ආසාවේ පවත්වාගෙන යාම පිළිබඳව, තුන ආර්ථික සුභසිද්ධිය ඇති කිරීම පිළිබඳව
ශාස්ත්‍රීය අභිවෘද්ධියට කටයුතු කිරීම පිළිබඳ. එහෙනම් දරුවනේ රජවරු රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී අවධානය යොමු කළා පළමුවෙන්ම රටේ ආරක්ෂාව සැලසීම. බලමු අපි රටේ ආරක්ෂාව සැලසීම සඳහා රජවරු ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා. පළමු ක්‍රියාමාර්ග තමයි පුතේ රාජ්‍ය සභාවේ සහාය සහ ප්‍රාදේශීය පාලනයේ සහාය නොවැළඳ ගැනීම. ඊට අමතරව රජු විසින් රිය පාවල යන චතුරංගනී සේනාවන් ගොඩනැගෙනවා. දෙක දකුණු ඉන්දියාවේ කුලි හමුදාවන්ගේ සහාය ලබා ගත්තා. තුන ආරක්ෂිත බල කොටු නිර්මාණය කරලා මුරුත්‍රාංගයේ දේවා. හතර නගර වටා ආරක්ෂිත ප්‍රාකාර සහ ගෙවතු නිර්මාණය. මේ තමයි රටේ ආරක්ෂාවට ගත්ත ක්‍රියාමාර්ගයන්ගේ කීපයක්. මොනවද? ඇත්ත ප්‍රිය පාබලාදී චතුරංගනී සේනාව නිර්මාණය කිරීම, දකුණු ඉන්දියාව කුලී හමුදාවන්ගේ සහාය ලබා ගැනීම, ආරක්ෂිත බලතුලන ඉදිකිරීම හා මුරකාවල් ගැනීම, නගර වටා ආරක්ෂිත පාකාර සහ තොරතුරු කිරීම. මේ තමයි රටේ ආරක්ෂාව සම්බන්ධව රජවරු ගත්ත හිතේ ක්‍රියාමාර්ග. රටේ ආරක්ෂාව සම්බන්ධව රජවරු ගත්ත ක්‍රියාමාර්ග. අපි දෙවෙනි අංගේ බලමු නීති හා සාමයේ පවත්වාගෙන යාමට රජවරු ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා. පුතේ මෙරට රජ උත්සාහ කළා සෑම විටකම හොඳ නීති පද්ධතියක් පවත්වාගෙන යන්න. එලෙස රට තුළ හොඳ නීති පද්ධතියක් ක්‍රියාත්මක කළ පාලකයෙකු තමයි පුතේ මානවම්ම රජවතුරු මානවම්ම පෙළ. එහෙනම් මෙරට හොඳ නීති පද්ධතියක් ක්‍රියාත්මක කරපු රජ පෙළ මතක් ලෙසට මානවම්ම පෙළ පත හඳුන්වා දෙන්නට පුළුවන්. නීති පද්ධතිය තුළ නීති වර්ග හතරක් තිබුණා. එක ඉදම් මුක්තිය පිළිබඳ නීතියක් තිබුණා. දෙක වෙළඳාම පිළිබඳ නීතියක් තිබුණා. තුන කුෂ්කර්මාන්තය හා දරු සම්බන්ධ නීතියක් තිබුණා. හතර අපරාධ නීතියක් තිබුණා. නීති වර්ග හතරක් තිබුණා. එක ඉදම් මුක්තිය පිළිබඳ නීතිය, දෙක වෙළඳාම පිළිබඳ නීතිය, තුන කුෂ්කර්මාන්තය හා දරු සම්බන්ධ නීතිය, හතර අපරාධ නීතිය. පුතා ඉදිරි වසර වලදී මේ නීති පිළිබඳව අපි වෙන වෙනම පුතාලත් එක්ක සාකච්ඡා කරමු. පුතේ අපි උදාහරණයක් ගත්තොත් ප්‍රාදේශීය පාලන කටයුතු සම්බන්ධව විවිධ මණ්ඩල තිබුණා පුතේ. මොකද පුරාණ ලංකාවේ තිබුණ දසගම්මැත්තන්ගේ මණ්ඩලය කියලා මණ්ඩලයක් ගම්මාන 10ක නායකයන් ඉතුරු වෙලා නඩු සුභීම සිද්ධ කරන්න තියෙනවා. හොඳයි. ඔය තමයි පුරාණ ලංකාවේ නීති අරසාමය පවත්වා ගැනීමේදී රජවරු ගත් ක්‍රියාමාර්ගයන්ගේ කීපයක්. රජෙක් වුණොත් රට සංවර්ධනය කරන්නට ඕන. රට සංවර්ධනය කිරීමේදී රජවරු ගත් ක්‍රියාමාර්ග එක් ක්ෂේත්‍රයක් තමයි පුතේ ආර්ථික සුභ සිද්ධිය ඇති කිරීම. රට තුළ ආර්ථික සුභ සිද්ධිය ඇති කිරීම. රට තුළ දියුණු ආර්ථිකයක් ගොඩනංවන ජනතාවගේ සමිමත් පිරිසක් බවට පත් කරන්නට, නැත්නම් ජනතාවගේ ආර්ථික සුභ සිද්ධිය සඳහා රජවරු ගත ක්‍රියාමාර්ග තමයි පුතේ එක වැල් අමුහා වාරි මාර්ග ඉදිකොට එමගින් ලබා ගන්නා ජලයේ කෘෂිකර්මාර්ථය සාජල පරිභෝජනය සම්පූර්ණ කිරීම. ඒ නිසා තමයි පුතේ පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් වෙන්නේ. මේ රට රජවරු වැල් වමු වැල මාර්ග ඉදි කරලා වාණි පද්ධති ගොඩනගලා හැකි උනා පුතේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්නට ලොව පෙරදිග ධාන්‍යාගාරය ලංකාවට ගත්තා. ඊට අමතරව මහ ජනතාවගේ සෙසු ජල පරිභෝජනය උදෙසා අවශ්‍ය ජල පහසුකම් ලබා දෙන්නට රජවරු කටයුතු කළා. ඒ වගේම පෙර සීමිත කාලීන බදු වැඩවීම් කළා.
පෙර රජදරුවෝගෙන බදු සම්ප්‍රදායන් එලෙසම පුතේ ක්‍රියාත්මක කරන මේට අමතරව දුවේ පුතේ රට තුළ හොඳ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට මේ රට බොහෝ පළවරු කටයුතු කළා. මොකද රට තුළ හොඳ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියෝ එරට ඉතා ඉක්මනට සංවර්ධනය කරන්නට අවස්ථාව ලැබෙනවා. සතු තවත් කාර්යභාරයක් තමයි සමාජ සුබසාර. තම රටවැසියන්ගේ සුබසාධන කටයුතු පුතේ. සමාජ සුබසාධනයට රජවරු ගත්ත ක්‍රියාමාර්ග මොනවද? එක, ජනතාවගේ සෞඛ්‍ය සේවා ගොඩනංවන්නට රජවරු රෝහල් ඉදිකළා. සමාජ සේවා සඳහා ගත්ත සමාජ සුබසාධනයට ගත්ත හොඳ ක්‍රියාමාර්ග මොනවද? එනම් මොනවද රජවරු සමාජ සුබසාධනයට ගත්ත ක්‍රියාමාර්ග? එක, බුද්ධදාස රජතුමා සෑමදම් 10කටම එක් වෛද්‍යවරයෙකු බැගින් පත්කොට වෙදහල් ඉදිකි. දෙක, පළමු උපතිස්ස රජතුමා අන්ධයන් සහ රෝගීන් වෙනුවෙන් වෙනම ආලෝක ශාලා සහ දාන ශාලා හිඳුනි. තුන, පළවන උදේ රජතුමා පොළොන්නරුවේ සහ පදරියේ ආරෝග්‍ය ශාලා පිහිටුවා ඒවායේ නඩත්තුවට ගම්බීපවක්තේ පූජා. ඒ වගේම හතරවන කාශ්‍යප රජතුමා වසංගත රෝගීන් වෙනුවෙන්ම වෙනම ආරෝග්‍ය ශාලාවක් හැදුවා. සෙල්ලිපිවලේ හඳුන්වා දීමේ උපසංග රෝග නාසිකය වසංගත රෝගීන් වෙනුවෙන්ම රෝහණ ඉදිකලා. ඒ හඳුන්වන උපසංග රෝග නාසිකය සමාජ සුබසාධන යටතේ තවත් ක්‍රියාමාර්ගයක් තමයි පුතේ වැල් අමුණු වැල මාර්ගාදී වාරි පද්ධතීන් ගොඩනැගීම සමාජ සුබසාධනයේ එක් කටයුත්තක් ලෙස අපට පුතේ දක්වන්නට පුළුවන් වෙනවා. නපුසතු තවත් කාර්යයක් තමයි ශාසනික අභිවෘද්ධිය ඇති කිරීම. ශාසනික අභිවෘද්ධිය ඇති කිරීම උදෙසා රජතුමා ක්‍රියාමාර්ග මොනවද කියලා අපි බලමු. එකක් තමයි පුතේ වෙළෙඳ විහාර ඉදිකොට බුදු සතුනට පූජා කිරීම. දෙක, භික්ෂු අධ්‍යාපනය දියුණු කිරීම උදෙසා පිරිවෙන් ආරම්භ කිරීම. තුන, රාජ්‍ය අනුග්‍රහය මත උපසම්පදා උත්සව පැවැත්වීම. හතර, භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් අපෝපස්ථාන කිරීම. සිව්පස චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන. පහ, වේල විහාර ක්‍රමවත් ලෙසට පවත්වාගෙන යාම උදෙසා ඒවායේ නඩත්තුවට ගම්වර පූජා කිරීම. ශාසනික අභිවෘද්ධියට ගත්ත ක්‍රියාමාර්ග මේ වට අමතරව පෙරහැර පැවැත්වීම, ඒ වගේම භික්ෂු වහන්සේලා උදෙසා පුතේ උපසම්පදා උත්සව මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වීම, කඨින උත්සව උත්සවශ්‍රීයෙන් පැවැත්වීම ආදිය පවා සිදු කරන තියෙනවා. හොඳයි පුතේ, ඔය මම අවසන් කළේ පුතාලගේ කීර්තිමත් රජවරු පාදමේ දෙවැනි කොටස. මම මේ අවසන් කළේ අපේ දරුවෝගේ දෙවනි පාදමේ, ඒ කියන්නේ කීර්තිමත් රජවරුන්ගේ පාදමේ දෙවනි කොටස. අපි මීළඟට මුණ ගැහෙමු තුන්වෙනි කොටසේ. තුන්වෙනි කොටස දෙපොතේ ශ්‍රී ලංකාවට සම දකුණු ඉන්දියානු රාජ්‍ය සහ ඒවායින් ගත බලපෑම් සහ පොළොන්නරුව රාජ්‍යවල සමය පිළිබඳව සාකච්ඡා කරමු. එහෙනම් අපි තුන්වෙනි කොටසේ මුණ ගැහෙන කම්බම් පුතාලට ආයුබෝවන් කියනවා දුවේ පුතේ.